තවමත් ඔයාලා Windows 10, Windows 11 එවැගේම Office වගේ දේවල් පාවිච්චි කරන්නේ crack කරලාද? එහෙනම් මෙන්න ඔයාලට chance එක තියෙනවා Keys Fan Black Friday Crazy Sale එකෙන් අදාහගත නොහැකි මුදලකට keys purchase කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මම description area එකේ links note down කරලා තියෙනවා. Links වලින් එන්න මෙන්න මේ page එකට. මෙතනදී ඔයාලට Windows keys වගේම Office keys උත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන product එක ඉස්සරහට ගිහිල්ලා මෙතන buy කියන button එක click කරන්න. ඊට පස්සේ add to cart කරගන්න. ඊට පස්සේ මෙතන view cart කියන එක select කරන්න. ඊට පස්සේ shopping cart එකේ මෙතන ලොකු price එකක් බලා ගන්න වෙනවා නම් මෙතන apply discount code කියන එක select කරන්න. ඊට පස්සේ මෙතන type කරන්න CLK50 කියලා. ඊළඟට proceed to check out කරන්න. ඊට පස්සේ එන form එකේ ඔයාගේ නම, ගම, address එක, phone number එක මේ වගේ දේවල් ටික දීලා fill කරගන්න. ඊට පස්සේ මේ form එක පහතට scroll කරලා update කියන button එක select කරන්න. ඊට පස්සේ CDZE pay කියන section එකේ ඔයාට බලා ගන්න පුළුවන් place order කියලා තියෙනවා. මේක click කරන්න. ඊට පස්සේ ඔයාගේ payment method එක විදිහට ඔයාට පුළුවන් ඔයාගේ PayPal account එක හරහා payment එක කරන්න. එහෙම නැත්නම් credit card කියන tick එක active කරලා ඔයාලට පුළුවන් ඔයාල ළඟ තියෙන Visa Master වගේ debit card details දීලා ඔයාගේ payment එක complete කරගන්න. Payment එක complete කරාට පස්සේ ඔයා දුන්න email එකට ඔයාගේ product එකට අදාළ key එක අරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි office product වලට ඔයාට 62% ක discount එකක් ගන්න පුළුවන්. ඒකේ coupon code එක තමයි CLK62. මේ හැම දෙයක් එක්කම key එකක මොකක් හරි issue එකක් වුණොත් Keys Fan 24/7 customer support එකත් ඔයාලට contact කරගන්න පුළුවන්. අද වීඩියෝ කතා කරන්නේ Windows 12 ගැන. ඔයාලා කල්පනා කරනවා ඇති Windows 11 එකත් රිලීස් වෙලා දැන් අවුරුදු ගාණක් වෙනවා. තවමත් Windows 11 එකේ එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ Windows 11 එකත් හරියට සෙට් වෙලා නැතුව Windows 12 එකක් එන්න ද යන්නේ කියලා. අද වීඩියෝ කතා කරන්නේ අතරම Windows 12 එකක් එනවද සහ මේක සම්බන්ධව මේ වෙද්දී තියෙන ලීක්ස් මොනවාද සහ රූමර්ස් මොනවාද කියලා මේ වීඩියෝ කතා කරනවා. ඉතින් ඔපරේටින් සිස්ටම් සම්බන්ධව ඉන්ට්‍රස්ටින් එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. අපි ගොඩක් පොයින්ට්ස් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකට යන කලින් හැමෝටම මතක් කරනවා අපි subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒකට හේතුව තමයි මේ විදිහේ tech සම්බන්ධ interesting දේවල් අපි කතා කරනවා වගේම video editing, photoshop සහ youtube කරන්නේ කොහොමද මේ වගේ ගොඩක් දේවලුත් අපේ channel එකේ මේ වෙද්දි කතා කරලා තියෙනවා. ඉතින් Windows 12 ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් අපි ආසම කරපු OS එකක් වන Windows 10 ගැන පොඩ්ඩක් කතා කරොත්, ඉතින් Windows 10 මේ වෙද්දී හොඳ ස්ටේබල් මට්ටමක අපිට වැඩ කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා. හැබැයි Windows 10 එකට තියෙන සපෝට් එක ලබන අවුරුදු, ඒ කියන්නේ 2025 ඔක්තෝබර් මාසෙන් පස්සේ නවත්තනවා කියලා තමයි Microsoft එක ඔෆිෂියලි අනවුන්ස් කරලා තියෙන්නේ. ඉතින් මේ අනවුන්ස්මන්ට් එක අද ඊයේ ආපු එකක් නෙවෙයි, Windows 11 එක රිලීස් වෙනවත් එක්කම, ඒ කියන්නේ 2021 තමයි අපිට මේ අනවුන්ස්මන්ට් එක බලා ගන්න පුළුවන් වුණේ. එතනදී යාලා කියලා තිබ්බේ Windows 10 එක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි 2025 වෙනකන් විතරයි 25න් පස්සේ මේකට තියෙන සපෝට් එක. ඒ කියන්නේ security update සහ feature updates වගේ දේවල් සම්පූර්ණයෙන්ම stop කරනවා කියලා තමයි Microsoft එක officially announce කරේ. ඉතින් ඒත් එක්කම තමයි අපිට Windows 11 කරලියට එනම බලා ගන්න පුළුවන් වුණේ. හරි, Windows 10 එක එහෙමම පොඩ්ඩක් තියලා අපි එමු Windows 11 වලට. ඉතින් Windows 11 එකේ මේ වෙද්දි තත්ත්වය මොකක්ද? ඉතින් මමත් ප්‍රධාන OS එක විදිහට නැත්නම් මගේ major OS එක විදිහට මම editing වැඩ කරන මගේ workstation එකේ පාවිච්චි කරන Windows 11. ඉතින් Windows 11 එක release වෙච්ච කාලෙම මම experiment කරලා බැලුවා. මුලින්ම මගේ machine එකට install කරගන්න කලින් වෙනත් PC වලට install කරලා ඊට පස්සේ test කරලා තමයි මගේ main PC එකට මේක install කරගත්තේ. ඉතින් මේ වෙද්දී මගේ workflow එක smoothly Windows 11 වල handle කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. Adobe software sticker වගේම තව converter සහ මගේ අනිකුත් හැම වැඩක්ම, කම්පියුටර් කාස්ට්‍රිත හැම වැඩක්ම කිසිම ගැටලුවක් නැතුව Windows 11 වල කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි Windows 11 OS එකේ gaming performance ගැන කතා කරොත්, මම hard user කෙනෙක් නෙමෙයි gaming පැත්තේ. මම ඉඳලා හිටලා game එකක් play කරනවා, specially GTA 5 එකේ, වගේම Forza Horizon 4 එක, ඊට අමතරව NFS Heat, Crew එක, මේ වගේ games මම play කරනවා. ඉතින් මේවා play කරද්දිත් මට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. smoothly මට run වෙනවා බලා ගන්න පුළුවන් වුණා Windows 11 එකේ මේ හැම ගේම් එකක්ම. overall මගේ experience එක අනුව කියන්න තියෙන Windows 11 OS එක හොඳ මට්ටමක තියෙනවා මේ වෙද්දි. ඊළඟට එන ප්‍රශ්නේ තමයි, හරි, Windows 11 OS එක මේ කියන විදිහට මෙච්චර හොඳ නම් ඇයි Tech World එකේ මේක fail OS එකක් විදිහට සලකන්නේ? සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් personally Windows 11 OS එකට කැමති නැතුව ඇති. තවමත් Windows 10 හොඳ stable මට්ටමක තියෙන නිසා Windows 10 පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මම හිතන විදිහට Windows 11 operating system එකට
ලොකු ආකර්ෂණයක් ලැබුණා. ඒ ආකර්ෂණය දිගටම පවත්ව ගන්න බැරි වෙන්න මේන්ම රීසන් එක වෙන්න ඕන Windows 11 වල තිබ්බ system requirements. ඒ කියන්නේ අපි Windows 11 install කරන්න නම් අනිවාර්යෙන්ම අපේ computer එක Intel computer එකක් නම් 8th gen වලට වඩා උඩ process එකක් වෙන්න ඕන. ඉතින් ඒක ලොකු ගැටලුවක් වුණා මේ Windows 11 release වුණත් එක්කම. ඊළඟට බලපාපු දේ තමයි TPM කියන requirement එක. ඉතින් TPM කියන්නේ motherboard level එකකින් එහෙම නැත්නම් chip level එකෙන්ම අපේ computer එකේ security එක පවත්වාගෙන යන පොඩි hardware part එකක්. ඉතින් මේක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා Windows 11 install කරන්න නම්. ඉතින් ඇත්තටම මේ Microsoft එකෙන් Windows 11 වලට require කරපු TPM 2.0 එක ප්‍රශ්නයක් නෑ කිමුකෝ. ඒක අපේ security එක සම්බන්ධව කල්පනා කරලා ගත්ත decision එකක්නේ සහ තියපු step එකක්නේ. හැබැයි ඇත්තටම Windows 11 run කරන්න 8th gen හෝ 8th gen වලට වඩා වැඩි generation එකක computer එකක් ඕනේද? අපිට 7th gen වල 6th වල 4th වල මේක run කරන්න බැරිද? නෑ. ඇත්තටම අපිට 8th gen computer එකක් අවශ්‍ය නැහැ Windows 11 run කරන්න. ඊට අඩු computer එකක කිසිම ප්‍රශ්නයක් නැතුව Windows 11 run කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට prove වුණා Windows 11 එක bypass method එකක් හරහා මේ හැම system requirement එකක්ම ignore කරලා අපිට ඕනම computer එකකට install කරගැනීමේ chance එක හම්බුණා. ඉතින් එතනදී අපිට බලා ගන්න පුළුවන් වුණේ අර අලුත් gen වල computers වල Windows 11 perform කරනවා වගේම ඊට අඩු computers වලත් කිසිම ගැටලුවක් නැතුව perform කරනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතන විදිහට Microsoft එක මේ විදිහේ system requirement decision එකක් ගන්න නැත්. ඒ කියන්නේ 8th gen හෝ 8th gen වලට වඩා උඩ computers වලට Windows 11 install කරන්න පුළුවන් කියලා requirement එකක් අරගෙන එන්නේ නැත්ේ ගොඩක් වෙලාවට marketing strategy එකක් විදිහට. මොකද ගොඩක් users ලා ගොඩක් පරණ computers පාවිච්චි කරනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මේක නිසා ගොඩක් අලුතෙන් එන computers වලට අලුතෙන් එන processors වලට ලොකු ඉල්ලුමක් නැති වෙන්නේ නැති කියලා හිතෙන්නේ නැති. ඉතින් ඒක නිසා Microsoft එක අනිත් ආයතනත් එක්ක cooperate වෙලා මේ විදිහ decision එකක් ගන්න නැති. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට අලුත් devices sell කරගන්න ලොකු reason එකක් වෙන්නේ නැති මේ Windows 11 වල තියෙන system requirement එක. හැබැයි අපිට හිතාගන්න බෑ Microsoft එකේ ඒ marketing strategy එක කොහෙතරම් දුරට වැඩ කරාද කියලා. මොකද අර bypass method එක ආපු නිසා අපිට හැකියාව ලැබුණ Microsoft එකේ අර system requirements ටික හැම එකක්ම ignore කරලා Windows 11 experiment කරලා බලන්න. ඉතින් මේකත් ගොඩක් වෙලාවට Windows 11 එක ජනප්‍රිය නොවෙන්න එක reason එකක් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. සහ ඊළඟ reason එක තමයි ගොඩක් දෙනෙක් Windows 10 වලට හුරු වෙලා ඉඳලා ඒකේ ගොඩක් comfortable විදිහට OS එක පාවිච්චි කරලා එකපාරට Windows 11 එකට ආවට පස්සේ අපිට මුලින්ම ලොකු bugs ටිකක් එක්ක තමයි Windows 11 බලා ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ සමහර menus එන්නේ නැහැ, සමහර අපිට තිබ්බ muscle memory පවා මේකේ ලොකුවට වෙනස් වෙලා තිබ්බා. ඒ කියන්නේ අපි අර right click කරලා ගන්න සමහර menus ටික කාලයක් යනකම් අපිට Windows 11 වල බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් ඒ විදිහට Windows 11 එක 10 එකත් එක්ක compare කරද්දී අර user friendly නැහැ කියලා users ලට හිතුණු නිසා මම හිතෙනවා මේකට ලොකු අප්‍රසාදයක් ඇති වෙන්නේ නැති කියලා. ඉතින් personally Windows 11 මම දැනටත් use කරද්දී සමහර වෙලාවට අපිට එක click එකකින් කරගන්න පුළුවන් දේ clicks දෙක තුනක් කරන්න වෙනවා ඒ option එක නැත්නම් ඒ feature එක enable කරන්න. ඉතින් ඒ වගේ ලොකු faults තියෙනවා තාමත් Windows 11 වල. හරි, මේ විදිහට Windows 11 එක මේ වගේ ගමනක් ඇවිල්ලා තියෙද්දි ඇයි මේ දැන් Windows 12 එකක් ගැන කතා කරන්නේ? ඇත්තටම Microsoft එකෙන් Windows 12 එකක් release කරයිද? ඉතින් අපි Windows 12, Windows 11 මේ හැම දෙයක්ම ටිකක් පැත්තකට දාලා අපි යමු Windows 7 වලට. ඉතින් Windows 7 බොහොම සාර්ථක OS එකක් විදිහට හැමෝම අඳුනගත්ත OS එකක්. මමත් personally සෑහෙන කාලයක් පාවිච්චි කරපු OS එකක් තමයි Windows 7, Windows XP වලින් පස්සේ. ඉතින් Windows 7 එක release වෙන්නේ හරියටම 2009 ඔක්තෝබර් මාසේ. ඉතින් Windows 7 එක release වෙලා ඊට අවුරුදු 3කට විතර පස්සේ Windows 8 එක release කරනවා. ඒ කියන්නේ 2012 අගෝස්තු වල. ඉතින් Windows 8 එක සෑහෙන දෙනෙක්ගේ අප්‍රසාදයට ලක් වෙච්ච OS එකක් සහ Windows 7 එක compare කරාට පස්සේ යාලා ලොකු UI change එකක් කරපු OS එකක් තමයි Windows 8 කියන්නේ. ඉතින් ඒ කාලේ අතරතුර Windows 8 එකෙන් පස්සේ 8.1 කියලා version එකකුත් ආවා. මොකද ගොඩක් දෙනෙක්ගේ complaint එකක් තිබ්බා අර start menu එක නැති එක. ඉතින් මට මතක විදිහට Windows 8.1 එකේ start menu එකත් එක්ක නැවත release එකක් වුණා. ඉතින් මේ විදිහට 8 එකෙන් පස්සේ තවත් අවුරුදු 3කට පස්සේ තමයි Windows 10 එක release වෙන්නේ. මට මතක විදිහට 2015 ජූලයි වල වගේ. ඉතින් Windows 10 එක release වීමත් එක්කම අර 8 එකේ තිබ්බ faults හැම දෙයක්ම නැති කරලා නැවතත් start menu එකත් එක්ක අර Windows 7 එකේ තිබ්බ හොඳ features උත් එක්ක අපිට 10 එක හොඳ OS එකක් විදිහට stable වෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් Windows 10 එක විශේෂ OS එකක්. ඒකට හේතුව තමයි Microsoft එකෙන්
ස්පේෂලි අනවුන්ස් කරා ආයත් Windows OS රිලීස් වෙන්නේ නැහැ. Windows 10 එක තමයි යාලගේ අවසාන OS එක. යාලා පොඩි අලුත් ස්ට්‍රැටජි එකක් ගෙනවා. ඒ කියන්නේ Windows as a service කියන ස්ට්‍රැටජි එක නැත්තම් සිස්ටම් එක. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ යාලා Windows 10 එක ඒ විදිහටම රිලීස් කරලා වැඩ කරගෙන යනවා. සහ මේකට එන්න අවශ්‍ය කරන feature updates, security updates මේ වගේ දේවල් යාලා සාමාන්‍ය විදිහටම අපිට දෙනවා. ඉතින් අපිට තියෙන Windows 10 එක දිගටම පාවිච්චි කරන්න ඒකේ UI updates ද හැම වෙනසක්ම අපිට smoothly මෙයාලා step by step දෙනවා කියලා තමයි announce කරේ. ඉතින් මේ විදිහට Windows 10 එක release වෙලා අවුරුදු 3ක් යනවා. හැබැයි තවත් අලුත් OS එකක් release වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි Windows 10 එක release වෙලා හරියටම අවුරුදු 6කට පස්සේ අර 2015 කියපු දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඔන්න නැවතත් අලුතෙන් OS එකක් Microsoft එකෙන් release කරනවා. ඒ තමයි Windows 11 එක. හරියටම මේක release වෙන්නේ 2021 දී. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති Windows 10 සහ 11 skip කරාට පස්සේ අපිට කලින් OS වල පොඩි රිදම් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම OS එකක්ම Microsoft එකෙන් release කරලා තියෙන අවුරුදු 3න් 3ට. ඉතින් මේක පොඩ්ඩක් හැරෙන්නේ Windows 10 වලදී 10 release වල අවුරුදු 6කට පස්සේ තමයි Windows 11 එක release උනේ. ඉතින් ඔන්න දැන් Windows 11 එක 2021 release වුණාට පස්සේ තවත් අවුරුදු 3ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ හරිනම් මේ වෙද්දි Microsoft එකේ schedule එක අනුව අලුත් OS එකක් release වෙන්න ඕන. මොකද එයාලා අර Windows as a service කියන system එක කැඩුවට පස්සේ නැවතත් එයාලා enter වුණානේ ආයි අර අවුරුදු 3න් 3ට දෙන schedule එකට. ඉතින් එයාලගේ පරණ road map එක අනුව අවුරුදු 3ක් ගිහිලා තියෙනවා. ඉතින් 2024 තමයි මේ වෙද්දි එයාලගේ අලුතෙන් release වෙනවා නම් OS එකක් release වෙන්න තියෙන අවුරුද්ද. ඉතින් ඇත්තටම ඇයි Windows 12 එකක් ගැන Tech World එකේ කතා වෙන්නේ? ඉතින් මේක ගැන කතා වෙන්න leaks කිහිපයක්ම තියෙනවා. පළවෙනි අපිට ගන්න පුළුවන් point එක තමයි 2022 තිබු Microsoft Ignite event එක. ඉතින් Microsoft Ignite කියන්නේ සාමාන්‍යයෙන් යාළගේ තියෙන keynote event එකක්. මේකේදී යාළගේ තියෙන special features යාළා අලුතින් develop කරන්න බලාපොරොත්තු වෙන දේවල් මේ හැම දෙයක්ම කතා වෙන event එකක්. ඉතින් මේ event එකේදී එක demonstration එකකදී computer එකක් පෙන්නන ඉතින් මේ කම්පියුටර් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි සාමාන්‍ය Windows 11 වල බලා ගන්න පුළුවන් උනේ start menu එක පහත bottom එකට attach වෙලා. හැබැයි මේ event එකේ අපිට demonstrate කරපු කම්පියුටර් එකේ බලා ගන්න පුළුවන් වෙන OS එකේ interface එකේ start menu එක නැත්නම් start bar එක floating start bar එකක්. ඒ කියන්නේ bottom එකට attach වෙච්ච නැති start bar එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වුනේ. ඉතින් rumors ලා කියන විදිහට සමහර තැන්වලදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ task bar එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි normal computer එක පාවිච්චි කරද්දී අපේ icon set එක මැද තිබ්බත් මේ task bar එකේ empty ටිකක් දෙපැත්තට විහිදිලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ යට bar එකම task bar එක තියෙන්නේ. සමහර leaks වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ task bar එක icon වල ප්‍රමාණයට විතරක් තියෙනවා. ඊට අමතරව මෙතනදී තවත් අපිට බලා ගන්න පුළුවන් වෙච්ච දෙයක් තමයි time එක, wifi icon එක, ඒ වගේම laptop එකක් පාවිච්චි කරනවා නම් battery icon එක, weather එක, මේ හැම දෙයක්ම desktop එකේ උඩ section එකට move වෙලා තිබ්බා. ඊට අමතරව මේ demonstration එකේදී file explorer එකෙත් අපිට යම් වෙනස්කම් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මේ විදිහට අපිට පොඩි clue එකක් ගන්න chance එක ලැබුණේ Windows 11 release වෙලා හරියටම අවුරුද්දකට පස්සේ තිබ්බ event එකකදී. ඒ කියන්නේ Windows 11 release උනේ 2021 මේ අපිට බලා ගන්න පුළුවන් වෙච්ච details ටික තිබ්බේ Microsoft 2022 Ignite event එකේදී. ඒ වගේම තවත් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේ Windows 11 එකට ලැබුණු අප්‍රසාදය. ඒ කියන්නේ bad image එකත් එක්ක ඒ errors ටික හැම දෙයක්ම හදාගෙන AI capabilities implement කරලා අනිවාර්යෙන්ම Windows 12 එකක් release වෙයි කියලා Tech World එකේ කතා වෙනවා. ඉතින් ඔයාලා දන්නව ප්‍රධාන වශයෙන්ම OpenAI ලා ChatGPT එක develop කරනවා. ඉතින් මේ development වලට ප්‍රධාන වශයෙන්ම බැක් කරන්නේ Microsoft එකෙන්. ඉතින් Microsoft එකට ලොකු ඌමනාවක් තියෙන පාටයි එයාලගේ අලුත් OS එකක් සම්පූර්ණයෙන්ම AI features එක්ක release කරන්න. ඒකට හේතුව තමයි දැනටමත් Windows 11 වල අපිට AI features එක Copilot කියලා tool එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට හැකියාව තියෙනවා image generate කරන්න සහ සරලවම කිව්වොත් ChatGPT එක වගේම අපිට මේක perform කරනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ Windows වල තියෙන සමහර task පවා අපිට මේ Copilot එක හරහා කරගැනීමේ chance එක හම්බ වෙනවා. ඒ වගේම තමයි Windows 10 වලදී අපිට බලා ගන්න පුළුවන් වුණ Cortana assistant අපිට Microsoft Windows 11 වලදී
බලාගන්න පුළුවන් උනේ නැහැ. ඒ වෙනුවට අපිට co-pilot කියන AI system එක මේක assistant කෙනෙක් විදිහට නෙමෙයි යන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේ වෙනස්කම් එක අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් Windows 12 එක සම්පූර්ණ AI powered වෙච්ච OS එකක් විදිහට අපිට ඉදිරියේදී release වෙයි කියලා. ඉතින් මට හිතන කාරණයක් තමයි Microsoft එකෙන් Windows 12 එකක් release කරනවා නම් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධ announcement එකක් අපිට බලාගන්න පුළුවන් වෙන්න ඕන. මේ අවුරුද්දේ කියන්නේ 2024 ඔක්තෝබර් මාසේ ඒකට reason එක තමයි Microsoft එකෙන් ගොඩක් OS announce කරලා තියෙන ඔක්තෝබර් සහ අගෝස්තු කියන මාසවල. ඉතින් Windows 11 එක නම් මට මතක විදිහට ජූලයි වල තමයි announce කරේ. ඉතින් ජූලයි වල announce කරන්න කාලයක් නැහැනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔක්තෝබර් මාසේ මට පොඩි අදහසක් තියෙනවා මෙයාලා announce කරයිද කියලා. ඉතින් මේ මාසෙත් පහවුනොත් අනිවාර්යයෙන්ම ඒක 2025ට යන්න ගොඩක් වෙලාවට ඉඩකඩ තියෙනවා. ඉතින් මේ විදිහට Windows 12 එකක් release වෙනවා කියලා ගොඩක් අපිට ආටිකල්ස් පවා බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සමහර ආටිකල්ස් වල තියෙනවා Microsoft එකෙන් නිල නොලත් විදිහට කියලා තියෙනවා. එයාලා නැවත අර පරණ පුරුදු track එකට එනවා කියලා. ඒ කියන්නේ අවුරුදු 3න් 3ට OS release කරන track එකට. ඉතින් කොහොම වුණත් මේ අවුරුද්දේ හෝ 2025 අපිට Windows 12 එකක් බලාගන්න නොවුනොත් ගොඩක් වෙලාවට අපිට තව අවුරුදු 3කින් සමහර විට Windows 12 එක release වෙනවා බලාගන්න පුළුවන් වෙයි. එහෙම කියන්න reason එක තමයි කලින් එයාලගේ schedule එක තිබ්බ අවුරුදු 3න් 3ටනේ. හැබැයි Windows 10 එක release කරලා අවුරුදු 6කට පස්සේ තමයි Windows 11 එක release කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට පොඩි idea එකක් තියාගන්න පුළුවන් Windows එක release කරලා තවත් අවුරුදු 6කින් පස්සේ එයාලා අලුත් OS එකක් දායිද කියලා. හැබැයි තව විදිහකින් අපිට හිතන්න පුළුවන් එච්චර කල් නොයයි කියලා. ඒකට හේතුව තමයි Windows 11 වල තිබ්බ ප්‍රශ්න ටික සහ Microsoft එකෙන් මේ AI වලට දෙන back එකත් එක්ක මට හිතෙනවා අලුතෙන් එයාලා OS එකක් ඉක්මනට release කරා එයාලගේ තියෙන full AI features එක්ක. සහ තව දෙයක් කියන්න ඕන Windows 11 වලදී තිබ්බ system requirements ටික අපිට 12 වලදී නැති වෙයි කියලා හිතන්න බෑ ගොඩක් දුරට. මොකද එයාලගේ TPM requirement එක සහ 8 gen වලින්ට වඩා උඩ computers requirement එක අනිවාර්යෙන්ම එයාලගේ ඉදිරි OS වලත් තියෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් worry වෙන්න එපා, අපිට Windows 12 එකක් ආවොත් ඉතින් ඊට පස්සේ අනිවාර්යෙන්ම bypass method එකක් කරහා අපිට Windows 12 එකත් අඩු generation එකක් තියෙන computers වලට install කරන්න හැකියාවක් ලැබේ. ඉතින් බලමු අනාගතයේදී මේක කොහොම වෙයිද කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ Windows 12 ගැන? මේ වෙද්දි මොකක්ද පාවිච්චි කරන OS එක? Windows 10 ද 11 ද? ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් මයින් ඉල්ලලා තිබ්බ Windows 11 වල මේ වෙද්දි situation එක මොකක්ද? User experience එක මොකක්ද? සහ 10 පාවිච්චි කරනවා නම් දැන් කාලේ හරියද Windows 11 වලට යන්නේ කියලා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඉදිරියේදී වීඩියෝ එකක් කරන් එන්නම්. Windows 10 පාවිච්චි කරන එකද හොඳ නැත්නම් 11 පාවිච්චි කරන එකද හොඳ? සහ මේ වෙද්දි OS එකේ තියෙන තත්ත්වය මොකක්ද කියලා අනිවාර්යෙන්ම හැමෝටම මතක් කරනවා. අපිව subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.